ආයුබෝවන් සුබ දවසක් අද අපි කතා කරන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ජම්පත්‍රය හරහා ඔබට මෙහි පවතින යෝග සහ එතුමන්ගේ මරණය සිදු වුණේ රාෂ්ට කාලයක් තුලදී ඒ මරණය සිදු වුණු කාලවකවානුව ඒ වගේම එතුමන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණ කුමන හේතුව මතද සිදු වුණේ කියන දේ ජ්‍යොතිෂ්‍යමය වශයෙන් විග්‍රහයක් කරන්න ज्योतिष ඉගෙන ගන්න ඔබට මේ ජමපත්‍රයේ බොහෝ පිටුවහලක් වේ සමහර ග්‍රහ පිහිටීම් හරියට නිවැරදිව හඳුනා ගන්නට ඒ වගේම තමයි දැන්ට මම මුදල් ලබාගෙන කරන ජ්‍යොතිෂ සේවාව නතර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා තව මාස 3කින් මොකද මේ වෙනකොට මම වගාව ආරම්භ කරලා තියෙන සූර්යකාන්ත වගාව ඉතින් මම ගොඩක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්නට මට කාලය අවශ්‍යයි මානසික නිදහස ටිකක් අඩුයි ජමපත්‍ර පරීක්ෂා දිගටම සිද්ධ කරන්න ගියා මේ නිසා මම ටික කාලයකට නවත්තන්නට අදහසක් තියෙනවා තව මාස 3කින් ඉන්පසු නොමිලේ ලබන්නේ සේවාව සඳහා අත්‍යවශ්‍යම පුද්ගලයෙක්ගේ හදාම් බැලීම් කිහිපයක් පමණක් දිනකට තෝරා බේරාගෙන කරන්න මගේ අදහසක් තියෙනවා මොකද මේ කාලවකවානු වල ලැබෙන ප්‍රමාණය වැඩි නිසා මට ඇත්තටම හදාම් බැලීම ටිකක් ප්‍රමාද වෙලා තියෙන්නේ පන්සලේ වැඩ කටයුතු වගා වැඩ කටයුතු මේ හැම දෙයක් එක්කම තමයි මේ දවස්වල වැඩ කරා යන්නේ ඒ නිසා මානසික නිදහස වෙනුවෙන් මම තව මාස කිහිපයක් මාස උපරිම 3ක කාලයක් බල්ලි ඊට පස්සේ ටික කාලයකට ජමපත්‍ර පරීක්ෂාව නවත්තන්නට මගේ අදහසක් තියෙනවා මගේ වැඩ කටයුතු වෙනුවෙන් සහ මගේ ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය කාරණා සම්පූර්ණ කර ගැනීම සඳහා ඉතින් ඒ නිසා ඒකත් මතක් කරන්න ඕනේ වගේ මේ වැඩ කටයුතුත් එක්ක මම මේ වෙනකොටත් වාඩි එක තමයි ඉන්නේ ඔක්කම් පිටියේ ඉතින් ඒ ඉන්න ගමන් තමයි වැඩ කටයුතු අතරතුරදී වැඩ පුළුවන් පුළුවන් විදිහට හදාන් ටික බල් ලෙවන්නේ නිසා සමහරුන්ගේ කිව්ව කාලවක මානුවට වඩා ප්‍රමාදී වෙන්නේ නැති ඒ ගැන මම සමාව අයදිනවා මොකද මානසික නිදහස නැතුව හදාන් බලන්න බෑ කඩේකට ගිහින් බඩු ගන්නවා වගේ ඒ නිසා මට පුළුවන් අවශ්‍ය අවස්ථාවල විතරයි මම ඒක සිද්ධ කරන්න ඉතින් ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ අපි බලමු මෙතුමාගේ උපන් දිනය කොහොමද උපන් වේලාවත් අනුව ලග්නේ ඇතුළු දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන මෙතන් පටන් අපි බලමු 1924 ජූනි 23 සඳුදා පෙරවරු 3ට තමයි මෙතුමන් උපදින්නේ මේෂ ලග්නේ. ඉතින් මේෂ ලග්නේ හිමියෙක් විදිහට ලග්න කේන්ද්‍රය සහ භාව කේන්ද්‍රයෙන් දෙකෙන්ම මම බැලුවා. නමුත් ලග්න කේන්ද්‍රයෙන් දල කේන්ද්‍රයෙන් ඔයගොල්ලන්ට මේ සතහන් ගැන යම් හැඳින්වීමක් කරන්න. ඒ වගේම කිසිම තැනක නොකෙරුණු යම් දේවල් ගැනත් මම විග්‍රහයක් කරනවා. නොපෙනෙන දේවල් සම්බන්ධයෙන් කොහොමද එතුමාගේ සමහර සිද්ධි බලපෑවේ කියන දේ ගැන. ඉතින් මේෂ ලග්න හිමියෙක් ඒ වගේම බොහෝ දෙනා දන්නවා හොඳ ප්‍රබල කතිකයෙක් තමයි රණසිංහ ප්‍රේමදාස කියන්නේ. ඉතින් මේ ප්‍රබල කතිකත්වය ලැබීමට ප්‍රධානම හේතුවක් බවට පත් වෙනවා කතාවට අධිපති ඒ වගේම බුද්ධියට අධිපති බුද දෙවෙනි භාවය තුල තැන්පත් වෙලා තියෙනවා ඍෂභ රාශිය තුල. මේක දේශපාලනය සඳහාත් හොඳ පිහිටීමක් ඉදිරි දෝෂ්‍ය සඳහන් වෙනවා. බුද කියන්නේ අධික හොඳ මට්ටමක කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය නීතිඥවරු බ්‍රෝකර්වරු මේ වගේ අයටත් මේක ලෞකික පැත්තෙන් ගොඩක් හොඳ පිහිටීමක් බුද දෙවැන්නේ ඉන්නවනම් ඕනම දෙයක් ලස්සනට කතා කරන්න පුළුවන් ගලපලා. එතුමන් ගැන දන්න අය දන්නවා ඉතා විශිෂ්ට කතිකයෙක් ඕනම දෙයක් බලාගෙන ඉඳියා වගේ කියන්න පුළුවන් හැකියාවක් තියෙන මිනිස්සුන්ගේ සිත් ඇදබැඳ ගන්නා කතික ස්වභාවයක් ප්‍රේමදාස මහත්තයා සතුව තියෙනවා. ඉතින් ඒක මේ බුද දෙවෙනි භාවයේ තැන්පත් වීම හරහා පෙන්නුම් කරන ඒ වගේම තමයි වික්‍රමස්ථානයේ ගැන පෙන්නන තුන්වැනි රවි තැන්පත් වෙලා ඉන්නවා. ඒකෙන් හොඳ ශක්තියක් සහ හොඳ පෞරුෂයක් ඇති වෙන ඒ වගේම තමයි මේ කේන්ද්‍රයේ තියෙන ප්‍රබලම ග්‍රහ පිහිටීම තමයි සෙනසුරු තුලා රාශිය තුළ දික් බලව හත් වෙන්නේ තැන්පත් වීම. එතකොට සෙනසුරු කියන ග්‍රහයා පෙර කරන රද කුසල් පින වෙනයි කුසලයේ වෙනයි කියලා මම ඔයගලන්ට කියලා තියෙනවා. පෙර භවයන්ගේ තතුමන් ඒ වගේම මිනිසුන්ට උදව් උපකාර කරපු ඒක සහජයෙන් මේ කියන්නේ පෙර භවයන්ගේ සිට පුරුදු පුහුණු කරපු දෙයක් තමයි මිනිසුන්ට උදව් උපකාර කිරීම. සාමාන්‍යයෙන් සෙනසුරු හතේ ඉන්න කෙනා දුක හඳුන්වන නායකයෙක්. සස යෝගයේ පිහිටනවා සේනක යෝගයේ පිහිටනවා මේ කියන ප්‍රධාන යෝග දෙකම සෙනසුරු තුලා රාශියේ දික් බලව සිටිනකොට උද්ගත වෙනවා කේන්ද්‍රස්ථානය. ඒතකොට සෙනසුරුට ඉන්න හොඳම කේන්ද්‍රස්ථානයත් දිග්බල ස්ථානය වෙන හත්වැන්නේ වක්‍ර බලයෙන් සෙනසුරු ඉන්නවා කියන්නේ සෙනසුරුට ලබන්න පුළුවන් උපරිම බලය ලබාගෙන තමයි හත්වෙනි භාවය තුළ සෙනසුරු තැන්පත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දුකට දුක හඳුනන බොහෝ දෙනාගේ ඒ කියන්නේ දුප්පත් මිනිස්සුන්ට තමයි රණසිංහ ප්‍රේමදාස මහත්මයාගෙන් වැඩිම සේවාවක් සිද්ධ වෙන්නේ. උදාගම් නිර්මාණය කිරීම ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ඇතුළු පොඩි මිනිස්සුන්ට ලොකුම දෙයක් කරපු කෙනෙක් විදිහට ප්‍රේමදාස මහත්මයා දුන්නන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කේන්ද්‍රය පරීක්ෂා කරන්න තවත් හේතුවක් තියෙන මම මේ වෙනකොට ඉන්නේ මාලිගාවිල ප්‍රදේශයට ආසන්නව. මේ මාලිගාවිලට විශාල සේවයක් කළ තියෙනවා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින්. ඒ වගේම තමයි නාත දෙවියන්ගේ පිළිමය නැවත ප්‍රතිසංස්කරණය කළා. මේ මාලිගාවිල ප්‍රදේශයට විශාල සේවයක් සිද්ධ කළා එතුමන් විසින්. ඉතින් ඒකත් එක්කම මේ මාලිගාවිල ප්‍රදේශයේ මිනිස්සුන්ට හැම පැත්තෙම උදව් කරපු කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධ
චරිතයක් විදිහට රණසිංහ ප්‍රේමදාස මහත්තයා හඳුන්වන්න පුළුවන්. එතුමන්ගේ වැඩිම ප්‍රිය භූමියක් විදිහටත් මේ භූමිය ඒ කාලේ හඳුන්වලා තියෙනවා. ඒ නිසාත් මම එතුමන්ට කරන උපහාරයක් කියලා මේක දේශපාලන වශයෙන් කිසිම විදිහකට මම දේශපාලනේ ගාවන්න කැමති නැහැ. හොඳ දේ හොඳයි නරක දේ නරකයි තමන් කළ හොඳ සහ නරක තමන් පමණයි රැගෙන යන්නේ. ඒ නිසා මේක දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව ජ්‍යොතිෂ විග්‍රහයක් විදිහට පමණක් බලන්න කියන දේ සියලුම දේශපාලන මතධර්ණ අයට මතක් කරන්නට කැමති. ඉතින් එතනින් එහාට අපි බලමු මෙතුමන්ගේ තිබිලා තියෙනවා යම්කිසි නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වීමේ ශක්තියක් චන්ද්‍ර කේතු. ඒ කියන්නේ 11 වෙනි භාවයට චන්ද්‍රයා සහ මම ඔයගලන්ට කලින් පාඩම්වල කියලා තිනවා කේතු චන්ද්‍රයාට ආසන්න වෙනකොට හෙළ විඥානයන් විසින් යම්කිසි මෙහෙයීමක් මනසට සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ කුජ කේතු චන්ද්‍ර කියන පිහිටීම 11 වෙනි භාවයේ තැන්පත් වෙලා තියෙනවා. කුජ කේතු කියන්නේ මම ඔයගලන්ට තවත් කියලා තිනවා යක්ෂ පැත්තෙන් එන වරම් මාලාවන් වලට සම්බන්ධයි මේ චන්ද්‍ර කුජ කේතු. එතකොට යක්ෂ පැත්තෙන් එන යම්කිසි ඥාති ඒ කියන්නේ පෙර භවයන්ගේ යන ඥාතින්ගේ සහය ලැබිලා තියෙනවා. එතුමන්ගේ ජීවිතේ බොහෝ දේවල් වලට කුජ කේතු කියන්නේ ඉතා හොඳ භූමි වාසනා තියෙන පිහිටීමක්. මේක වරන් ස්වභාවයක් සමග එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ වරමක් කියන ආරූඪ වරමක් නෙමේ මනසට හෙළ විඥානයන් හරහා පණිවිඩ ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඒ සහයෝගයක් ලැබිලා තියෙනවා එතුමන්ට පාලන තන්ත්‍රය තුළ වැඩ කටයුතු කරන්න. මොකද කේතුගේ කාල වකවානු වල තමයි දේශපාලන හැරවුම් ලක්ෂ්‍ය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ලග්නාධිපති 11 වෙනේ පීඨීමත් 11 කුජ තැන්පත් වීමත් කියන්නේ පොළවෙන් දේවල් ලැබෙන යෝගයක්. ඒකට කුජ කේතු සම්බන්ධ වීම හරහා නොපෙන්නන බලවේග හරහා පොළවේ පවතින දේවල් එතුමන්ට පෙන්නලා තියෙනවා. ඒ හරහා කොටක් දෙනා ප්‍රසිද්ධ වශයෙන් දන්නවා භූමියේ වාසනාව එතුමාට තිබුණා කියන එක. ඒක හෙළයන්ගේ හෙළ විඥාන විසින් ස්ථාන පෙන්වීමක් විදිහටත් මේක සිද්ධ කරලා තියෙනවා. ඒ කාලේ යුගයේ අවශ්‍යතාවයක් විදිහට. ඉතින් ඒක චන්ද්‍ර කුජ කේතු සංයෝගයේ 11 වෙනේ පිහිටීම වෙන අය විග්‍රහ කරන්නේ නැති පිහිටීමක්. මම ඔයගලන්ට විග්‍රහ කළේ නොපෙනෙන ලෝකේ කොහොමද මනසට සම්බන්ධ වුණේ කියන එක. ඒ වගේම මේ සෙනසුරුගෙන් ඇති වෙන පෙර කුසල් ශක්තියන් එකතු කරගෙන තමයි මේ භවයට ඇහිලා තියෙන විඥානමය වශයෙන්. එතකොට යම්කිසි පෙර භවයන්ගේ මේ ආකාරයෙන්ම මේ රටට සේවය කරපු එක් රජවරයෙක් විදිහට ඉඳපු පුද්ගලයෙක් තමයි නමත රණසිංහ ප්‍රේමදාස විදිහට ඒ භවයේදීත් ඇවිල්ලා ඒ අදාළ කාර්ය සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි බලමු තව දුරටත් මෙතුමන්ගෙන් පවතින ප්‍රධාන ලක්ෂණ මොනවාද, මේ හදාහනේ තියෙන විශේෂිත දේවල් මොනවාද කියන එක. රවි සිකුරුස් සමග දෙවැන්නේ තැන්පත් වීම සාමාන්‍යයෙන් හොඳ ගරුසරු ලබන්න පුළුවන් පිහිටීමක්. වගේම කලාවට කැමැති ලැදියාවක් පෙන්වීම කිරීම. ඒ වගේම රවි තුන්වෙනි භාවයේ තැන්පත් නිසා ඒක හොඳ වික්‍රමාන්විත වගේම රටට ජාතියට වැඩ කරන්නේ බිහි කරන යෝගයක්. ඒ වගේම මේක බුද්ධට අයත් මිතුර රාශිය තුල සිටීම දේශපාලන කැමති හොඳ කතිකත්වයක් තියෙන මාන්ජතාවගේ සිත් ඇද ගැනීමේ කතා ශක්තියක් පිහිටවන හැකියාවක් තමයි රවි මිතුන රාශියේ තැන්පත් වීම. ඒ වගේම බුද්ධ දෙවැන්නේ සිටීමත් මේ කතිකත්වයේ කියන එකට බලපාල් තියෙනවා. ඒ වගේම කුජ කේතුට ආසන්නයෙන් චන්ද්‍ර කුජ සංයෝගයේ චන්ද්‍ර මංගල යෝගයේ කියන්නේ සාමාන්‍යයෙන් අධික ත්‍යාගශීලී පිහිටීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මුදා රැස් කිරීමට අපහසුයි. නමුත් හොඳ ත්‍යාගශීලී භාවයක් ඇති කරනවා. ඒ වගේම තමයි චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නේ කුම්භ රාශියේ බලවත් වෙන සෙනසුරුට අයත් කුම්භ රාශිය තුල තැන්පත් වීම තියුණු ඥානයක්කින් කරන දේවල් වලට ඉතා හොඳ පිහිටීමක්. ඒ නිසා මෙලොව දිනුවට වඩා පරලොව දිනුව සලහා වැඩ කරන කෙනෙක් විදිහට චන්ද්‍රයා කුම්භ රාශියේ තැන්පත් වීම හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි සිකුරුට අයත් ඍෂභ රාශිය තුල බුධ තැන්පත් වීම ජ්‍යොතිෂය හඳුන්වන්නේ කිසිම කරුණක් සඳහා විනාශ කරන්න බැරි තද හිතක් තියෙන කෙනෙක් බිහි කරන යෝගයක් විදිහට. තමන්ට සිතූ දේම කරනවා වගේම තමාගේ අදහස විස්තර කරන්න කතා කරන නිකම් මුරණ්ඩු ලක්ෂණ තියෙන පිහිටීමක් විදිහට. ඉතින් ඒකත් එතුමන්ගේ චරිත ලක්ෂණ සඳහා ඉතා හොඳින් ගැලපෙන පිහිටීමක්. ඊට අමතරව කුජ 11 වෙනි භාවයේ තැන්පත් වීම මම කලින් සඳහන් කළා ඔබට පොළොවෙන් ලැබෙන මැණික් ඇතුළු වාසනාව ලැබීමට හේතුවක්. ඒක තවත් උපවත් කරලා තිනවා කේතු සහ චන්ද්‍රයාගේ ඇතිවන වරම් ස්වභාවයක්. එහෙම නැත්නම් හෙළ විඥානයන්ගේ සම්බන්ධ වීමේ හැකියාව මත එතුමන් සෑහෙන ප්‍රමාණයක් භූමියෙන් ලැබෙන දේවල් භාවිතා කරලා තියෙනවා රට ශස්ත්‍රීයක කිරීම සඳහා. ඒ වගේම තමයි කුජ කුම්භ රාශිය තමයි තැන්පත් වෙලා තියෙන්නේ. මේක ඥානවන්ත පිහිටීමක්. ඒ වගේම තමයි ආගමික භක්තියත් ඒ හරහා ඇති කරන පිහිටීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගුරු 8 වෙනි භාවය තුල තැන්පත් වෙලා ඉන්නේ පුණ්‍යස්ථානයේ පෙර භවෙන් අරන් එන දේවල්. ඒ වගේම ඊළඟ උපත කියන මේ දෙකම සඳහන් වෙන්නේ 9 12න්. ඒ දෙකම අයිතිකාරය ගුරු විදිහට 8 වෙනි භාවයේ තියෙනවා. සාමාන්‍ය 8 වෙනි භාවයේ තැන්පත් අයගේ මරණේ දුක නැති මරණයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම මළවුන්ගෙන් දීපල ලැබීමට සම්බන්ධ පිහිටීමක්. ඉතින් ෂණික මරණයක් සිද්ධ වුණේ එතුමන්ට. ඒ වගේම තමයි මළවුන්ගෙන් දීපල ලැබීම කියන එකක් පෙන්වුම් කරලා තියෙනවා. මොකද පොළොවෙන් පෙර භවයේ භවයන්ගේ රැස් කළ දේවල් හෙළ හෙළයේ මුතුන් මිත්තන් විසින් රැස් කර දේවල් බොහෝ දේවල් එතුමන් භාවිතයට ගත්තා මේ රට ශස්ත්‍රීයකවත් කිරීම සඳහා. ඒ වගේම තමයි ගුරු වෘශ්චික රාශිය තුළ තැන්පත් වෙලා ඉන්නේ
ශනි හත්වෙනි භාවයේ දික්බලව සිටීම තුලා රාශිය තුල ඉතාමත් තීක්ෂණ බුද්ධිමත් භාවයක් සහ උසස් සිටිවල විලින් යුක්ත භාවයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි රාහු පස්වෙනි භාවයේ තුල තැන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම ලග්නාධිපති 11 වෙනි භාවයේ කියන්නේ කරන කරන දෙයින් සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් පිහිටීමක්. ඒ වගේම තමයි භාවාධිපතිගේ ලක්ෂණ මේ ආකාරයෙන් වෙනකොට අපි යෝග වශයෙන් ගත්තොත් එහෙම ප්‍රබල යෝගයක් විදිහට තියෙන යෝග තමයි ශස යෝගය සහ සේනක යෝගය. මේ දෙකම මම කලින් කිව්වා. මේ දෙකම ශස යෝගයේ උදා වෙන්නේ සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානික 1 4 7 10 කියන ස්ථානවලින් එකක තැන්පත් වීම. එතකොට හත් වෙන්නේ වක්‍ර බලය සහ දික් බලය කියන දෙකම ලබාගෙන සෙනසුරු බලවත් සිටීමෙන් සෙනසුරුගේ උපරිම ලක්ෂණ, ඒ කියන්නේ දුකට පිහිට වෙන ලක්ෂණ සහිතව ඒක පිහිටලා තියෙන. ඒ වගේම සේනක යෝගයත් තුලා රාශි තුල සිටීමෙන් උද්ගත වෙලා තියෙන. ඒක ආත්ම ශක්තිය ඉතා හොඳින් පිහිටන යෝගයක්. ඒ වගේම තමයි පිරිසකට හෝ ප්‍රදේශයක පාලනය කරන්න පුළුවන් හොඳ හැකියාවක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි ගජකේසිරි යෝගයේ පවතිනවා. ගජකේසිරි යෝගය කියන්නේ චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව ගුරු පිහිටීම. මේ යෝගය හරහා ආචාර සම්පන්න වගේම ත්‍යාගශීලී කෙනෙකු බිහි කරනවා. ඒ වගේම තමයි මරණින් පසුව බොහෝ කාලයක් රැඳෙන නමක් ඇති වෙනවා ගජකේසිරි යෝගයේ තියෙන. ඉතින් ඒකත් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දෙයක්. ඒ වගේම මධ්‍යම පරිවර්තන යෝගයක් තියෙනවා. තුන්වෙන්නාධිපති හා දෙවෙන්නාධිපති අතර මේක අයහපත් අදහස් තියෙන පුළුවන් සහ අන්‍යයන් සමග නිතර මතභේද ඇති වෙන ගැටුම් ඇති වෙන තත්යක් විදිහටත් ඒ මධ්‍යම පරිවර්තන යෝගය ඇති වෙනවා. ඉතින් මේ දේවල් තමා මූලික වශයෙන් ඔයගොල්ලන්ට යම් යම් මම මේ සුළු කරුණු ප්‍රමාණයක් පමණයි කතා කරන්නේ ජ්‍යොතිෂ සිද්ධාන්ත ඔබට හඳුනා ගැනීම සඳහා. ඒ වගේම තමයි මෙතුමගේ මරණය සිද්ධ වෙන කාලය ජීවිතයේ සිකුරුගේ කාලවකවානුකූල තමයි මෙතුමන්ට රාජ්‍යත්වයට පත් වෙන්න සහ මරණය කියන දෙකම සිද්ධ වෙන්නේ මිය යාම සිද්ධ වෙන්නේ මේ බලවත්ම සෙනසුරුගේ කාලය තුළ. මොකද එතකොට මෙතුමගේ විඥාණය ඒ ආකාරයෙන්ම නැවතත් ඉදපු ස්ථානයටම යන්නට හැකි ආකාරයෙන් තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ. මරණය සිද්ධ වෙන්නේ සෙනසුරුගේ ඒ රාස්තක කාලය තුළ. එතකොට පෙර කොච්චර දේවල් කළත් අකුසල කර්මය පෙර භවයන්ගේ තේ ආකාරයෙන්ම සිද්ධ කරපු කාරණයන් නිසා ඒ විදිහටම මරණය සිද්ධ වෙනවා සෙනසුරුගේ කාලය තුළ. නමුත් හෙළ දේව කොට්ටාසේ පවතින හෙළ දේව දෙවියෙකු විදිහට නැවතත් ඒ භවයට ඒ තලයට යන්නට එතුමන්ට මරණයත් සමග හැකි වෙලා තියෙන. මරණය සිද්ධ වෙන්නේ මේ 11 වෙනි භාවයේ චන්ද්‍රයා ඉන්න ස්ථානයට සෙනසුරු පැමිණීමේ කාලයේ වකවානුව තුළ 1993 දී සෙනසුරු චන්ද්‍රයා සිටින ස්ථානෙට ඒ රාෂ්ටකයේ පවතින ස්ථානෙට පැමිණෙනවා ජම් මේ රාෂ්ටකය. ඒ රාෂ්ටකය ආරම්භ වෙලා ඉතා කිටි කාලයකදී ශනික මරණයක් විදිහට එතුමන්ගේ මරණය සිද්ධ වෙනවා. ඉතින් ඒ රාෂ්ටකය ගැනත් ඔබට අවබෝධයක් ගන්න පුළුවන්. රජකම් කළත් කලකම් පළ දෙය කියන්නේ ඒක තමයි. ඒ රාෂ්ටක කාලවලදී යම්කිසි අකුසලයක් එනවා නම් ඒ අකුසලය උද්දීපනය කළා මරණය පවා සිද්ධ කරන්නට හැකියාව පවතින. ඒ වගේම ඒක සිද්ධ වෙන්නේ ඒ සිද්ධුවේ යුතුම අවස්ථාවේ නැවතත් තමන්ගේ විඥානයේ තමන් රසකර කුසල් තමන් සිටපු තලයටම යන්නට අවශ්‍ය විදිහට තමයි ඒ මරණය සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් තමා මූලික වශයෙන් ඔබට මට පිහිටීම් වශයෙන් පහදන්නට අවශ්‍යතාවය තිබුණේ. ඉතින් මං හිතනවා මේ ජමපත්‍රය තුලින් ඔබ යම් අවබෝධයක් මේ පිහිටීම් ගැන ගන්නට ඇති කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේ රටට සේවයක් කරපු යම් කිසි දැනුමක් ගන්න පුළුවන් ආධ්‍යාත්මික සහ සාමාන්‍ය ඒ වගේම රාජතාන්ත්‍රික අයගේ ජමපත්‍ර මං ඉදිරිදී ඔබට විශ්ලේෂණය කරනවා. තවත් එවන් හඳහනකින් හමු වෙමු කියන දේ මතක් කරමින් අදට සමුගන්න ඔබට දීර්ඝායු වේවා.